అది తూణ సమగ అది న్యాయపత్ర సమగ అది బొరుగాలయో జాతి వాలయో అంత వాలయో ఒరు హరణ దాన కెలింగ జాగరణ అవంక భావ తీర కపవి మీన దక్మ తీన అపి అపి అనుతులు చిట్టమ అది తొండ కదను అమర వెంట విపక్షిన కడ్డాయం పడి పుడువాం జీవన దగ్గర ఇన్న పుడువాం ప్రశ్న అపే మా సంధానయక్ ఎనవా ప్రజాంతర జాతికి పరమణ కీ నమైన అపి అలు సంధాన కదల దినవా ఏ సంధాన వెనువెన్ తమై అపే జయగ్రహణ అపేక్షకయ అపి అలాక జనాపతి మీరటే అపి నమ్ కరనవా මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයෙක් මේ පත් කරන්නේ. නැතු මේ රටේ මිනිමරණ මාධ්‍ය වේදීන් ඔස්සපු ඔබතුමාලා වගේ එහෙම නැත්නම් මේ රටේ විවිධ ඩීල් කරපු අය නෙමෙයි මේකට ගන්න ඕනේ. මේකට ගන්න ඕනේ මේ රට බාර ගන්න පුළුවන්. අද මේ රටේ වර්තමාන තියෙන වාතාවරණයටත් මූණ දෙන්න පුළුවන්. මිනිස්සුන් ආදරය කරන නායකයෙක් අපි මේකට ගන්න ඕනේ. පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ තියෙන අපේක්ෂකයා සුළු ජාතීන් කෙරෙහි සහ අනිකුත් ජාතීන් කෙරෙහි එතරම් විශ්වාසයක් පෙන්වන්නේ නැහැ. තුමන්ගේ ක්‍රියාකලාපය අපි දැකලා තියෙනවා පහුගිය වකවානුවලදී. ඉතින් මං හිතන්නේ අනිකුත් පක්ෂවල නායකයන්ටත් ඒගොල්ලන් නියෝජනය කරන ජන කොටස් විශාල වශයෙන් ඒගොල්ලන් උපදෙස් දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය හදන පෙරමුණ වටා එකතු වෙන්න කියලා. මොකද ඒ තුලින් තමයි අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම අපගේ අනිකුත් සියලුම ජාතීන් ආගම් එකට එකතු කරගෙන අපිට ගමන කියන්න පුළුවන් වෙන්නේ. පොහොට්ටුවේ අපේක්ෂකයා දින්නොත් අනිවාර්යයෙන්ම මේ රටේ බෙදීම් ඇති වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරේටපත් වෙනවා. ගෝඨාභය මහත්තයා හිටපු කාලේ කරපු දේවල් මේ රටේ මිනිස්සුන්ට තාම අමතක වෙලා නැහැ. ඒකොල්ලෝ ආපුහාම නැවත වතාවක් ඒ තිබුණ කැලේ නීතියම තමයි රජ වෙන්නේ. මොකද සහෝදරයෝ දෙතුන් දෙනෙක්ගේ පාලනයකට නතු වුණාම මේ මුළු රටම අපි පහුගිය කාලේ හොඳට ඒක දැක්කා. ඒගොල්ලන්ට විරුද්ධව මිනිහෙක්ට අදහසක් ප්‍රකාශ කරන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට විරුද්ධව පත්‍රයකට ලියන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට විරුද්ධව මිනිහට ප්‍රසිද්ධියේ කතා කරන්න වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ කාලේ අතීතයේ අමතක කරලා ඒගොල්ලෝ දැන් මේ අලුත් ලෝකයක් මවන්න හදනවා. මං හිතන්නේ නැහැ ජනතාවයකට රැවටෙයි කියලා.